පළවෙන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හා අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය. මේ විභාග දෙකම එන සතියේ පැවැත්වීමට තමයි නියමිත වෙලා තිබෙන්නේ. දැන් මේ පිළිබඳව දෙමව්පියන් හා දරුවන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා. මේ විභාග හැකිනම් පැවැත්වීමට. මාස 12ක් විතර මේ ළමයින් විශාල ලෙස මහන්සි වෙලා මේ විභාගවලට පිළියෙල වෙලා තිබෙනවා. දැනටම මේ විභාග කල් දමලා තියෙනවා. එම නිසා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතයට ඍජුව බලපාන විභාගයක් හැකිනම් දීර්ඝ ප්‍රමාදයකින් තොරව ඉස්සලා තීරණය කරපු විදිහට පැවැත්වීමේ උත්සාහයක් තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන්නට නියමිත වෙලා තිබෙන්නේ ඉරිදා ඔක්තෝබර් 11. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයේ සඳුදා ඔක්තෝබර් 12. දැන් මේ විභාග පවත්වනවා නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ උපදෙස් ලබාගෙන විශේෂ සෞඛ්‍ය ආරක්ෂක පියවර යටතේ තමයි විභාග පැවැත්වීමට කටයුතු සැලසිය යුත්තේ. ඒ විභාගවලට පෙනී සිටින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව මෙසේයි. පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට 331,694යි සම්පූර්ණ අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 362,824යි. ශිෂ්‍යත්ව විභාගයට මධ්‍යස්ථාන 2,936යි. උසස් පෙළ විභාගයට මධ්‍යස්ථාන 2,648යි. ඉතින් එහෙම ගණන් බැලුවාම එක මධ්‍යස්ථානයකට දල වශයෙන් අපේක්ෂකයන් උපරිමය 165ක්. එක විභාග ශාලාවක අපේක්ෂකයන් උපරිමය හුඟක් ඒවා ඊට වඩා අඩුයි. උපරිමය 165යි. දැන් ශිෂ්‍යත්ව විභාගයේ කොහොමද තියෙන්නේ? එක වරුවක් ඉරිදා 11 වෙනිදා එක වරුවක් පමණයි. දැන් මේ විභාග මේ විදිහට පවත්වනවා නම් පියවර කිහිපයක් ගැනීම මේ සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ සිකුරාදාට පෙර ඒ දෙමව්පියන්ගෙන් ලබා ගන්නට සිදු වෙනවා ඒ දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ සම්පූර්ණ විස්තර. ඒ කියන්නේ ෆෝර්මයක්, ෆෝම් එකක් ඒ ළමයින්ගේ ගෙවල් වලට යවලා ඒ ළමයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, පස්සේ ඒ ළමයින් සොයා ගැනීමට ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම සාමාන්‍ය ආරක්ෂක පියවර, මුඛ ආවරණ, සමාජීය දුරස්ථභාවය, අත්සේදීම වැනි දේවල් ඉතාමත් දැඩි ලෙස ඒ රීතියේ ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. හැබැයි අපි දෙයක් ඉතාමත් එක දෙයක් ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. මේ සියල්ලක්ම කරන්නේ තීරණාත්මක සාධකයකට යටත්. ඒ තීරණාත්මක සාධකය තමයි මේ දූ දරුවන්ගේ සෞඛ්‍ය. මොන තීරණයක් ගත්තත් ඒකට යටත්ව තමයි මේ සියලුම කටයුතු කෙරෙන්නේ. එම නිසා අද හෙට ඉතාමත් ඉක්මනින් අපි අවසාන තීරණයක් ගන්නවා මේ විභාග දෙක ගැන. ශිෂ්‍යත්ව විභාගයයි උසස් පෙළ විභාගයයි. ඒ තීරණය අරගෙන ජනතාව දැම්මත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. Breaking.lk.